හරි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන under value කියලා බිලියු කරන්න පුළුවන් එක කම්පැනි එකක් සම්බන්ධයෙන් ස්ටොක් මාකට් එකේ දැනට තියෙන. ඉතින් මේක අපි ගත්තොත් එහෙම මේ මම ස්ටුඩන්ට් ලටත් දැම්මා මේක සම්බන්ධයෙන් මේ ඇනලිසිස් කරන්න රිවියුස් කරන්න චෙක් කරන්න මේ දේවල් කියලා ඒක නිසා මේ මම උගලන්ට පෙන්නන්නම් අපේ ස්ටුඩන්ට්ලා සිනමා ස්කූල් එකකින් ඉගෙනගත්ත ස්ටුඩන්ට්ලා කරපු කම්පියුටේෂන් මට කීපයක් කිව්වා 3A ක ෆාම්ස් එකක සම්බන්ධයෙන්. හැබැයි මමත් මේකේ පොඩි ප්‍රමාණයක් දැනට බයි කරලා තියෙන මේවා ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් නෙමෙයි YOSL රෙකමෙන්ඩේෂන්ස් නෙමෙයි. එතකොට මේ වීඩියෝ පුරාවටම එතකොට මේ තියෙන්නේ අපේ ස්ටුඩන්ට් කෙනෙක් මේ සම්බන්ධයෙන් කරපු ඇනලිසිස් එකක්. එතකොට මේ වගේ ඇනලිසිස් කීපයක් අපිට මේ දාලා තිබ්බා ස්ටුඩන්ට්ලා. එතකොට මේකෙදි මේ දැන් අපේ ක්ලාස් වල ආපු කට්ටියට පහසුවෙන්ම මේ වගේ ඇනලිසිස් එකක් කරගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මහන්සියලා වැඩ කරන කට්ටිය. ඉතින් මෙයා මම මේ වගේ ඇකියුරසි එක බලලා නැහැ මේ කැල්කියුලේෂන් ඇකියුරේට්ද කියලා. ඉතින් අපි එතකොට අපි මම තව එක්කෙනෙක්ගේ කම්පියුටේෂන්ස් කතා කරනවා මේකෙදි. එතකොට මේකෙදි ඇවරේජ් රෙවනියු growth එකක් අපිට එතකොට මෙතනදී අපි ඇවරේජ් රෙවනියු growth එක අරගෙන තියෙනවා. එතනින් ගියාම growth එක කියලා අරගෙන තියෙනවා. රෙවනියු growth එක 17% කියලා පෙන්වනවා. ඉතින් ඒක විශාල ප්‍රමාණයක් වලට පේනවා. ඇති රෙවනියු එක 2014 මිලියන 289යි මං හිතන්නේ. මේකේ බිංදු වලින්ද කියලා නෑ. දැන් මේකේ වෙනකොට රෙවනියු එක මං හිතන්නේ 4 ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. හරි. එතකොට මේකේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් දාලා මෙයා කැල්කියුලේෂන් එක කරලා තිනවා. එතකොට මේ හැම දෙයක්ම හදන්න අපි ක්ලාස් එකේ උගන්වනවා. හරි. එතකොට මේ දේවල් මෙයා කම්පියුටේෂන් එකක් කරලා තිනවා growth එක කියලා අරන් තිනවා විවිධාකාර growth factors දාලා. එතකොට මේ computations එයා කරලා තිනවා. හරිද? එතකොට terminal values හදලා තිනවා. ඉතින් මේකේ ගොඩක් දේවල් කරලා තිනවා. එතකොට මේක යාට ලොකු valuation එකක් මේ share එකට ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සියලුම මේ free cash flows compute කරලා ගත්තන් පස්සේ ලොකු valuation එකක් ඔහුට ඇවිල්ලා තියෙනවා. I think 80% ගානක discount එකක් කියලා අරන් තිනවා. මං හිතන්නේ ඒක ලොකු revenue growth එකක් දිගටම මේ වෙයි කියලා හිතලා තමයි අරන් තින්නේ. ඉතින් මම මේ වගේ accuracy එක assumption වල accuracy එක ගැන එච්චර කතා කරන්නේ නැහැ. නමුත් අපි දැනට තියෙන figures ගැන කතා කරමු. එතකොට net asset value එක රුපියල් 306ක් කියලා තියෙනවා. අපි බලමු net asset value එක 306මද කියලා. හරිද? ඊට වඩා වැඩිත් වගේ මට මතකයක් තියෙනවා. Let's see. හරි. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් NAV එක තියෙනවා රුපියල් 369ක් තියෙනවා group එකේ. NAV එක 369ක් තියෙනවා. එතකොට මේකේ අපි බලබල ඉඳී මෙන්න මේ working එක. හරිද? එතකොට මේකෙදි යම්සි මේ latest එකේ 369ක් තියෙන ඉතින් current එක දාගෙන තියෙනවා. එතකොට මෙයා සියලුම calculations PBV PROE මේ දේවල් මේ ටික compute කරලා තියෙනවා. දැන් ඔයාලට පේන තියෙන ඇති dividend yield එක මේ අවුරුද්දේ මං හිතා රුපියල් 16කුයි රුපියල් 12කුයි වගේ ප්‍රමාණයක් දීලා තිබු. රුපියල් 28ක විතර එක බැලුවාම 112ක වගේ dividend yield එකක්. හරිද? එතකොට P valuation එක එයා value කරලා තියෙනවා රුපියල් 432කට. එතනින් ගියාම cash flows වලින් එයා value කරලා තියෙනවා මං හිතා රුපියල් 2000 ගානකට. ඊළඟට ඒ වගේ valuation එකක් එයා කරලා තියෙනවා. එතකොට හොඳයි. ඊළඟට අපි යම් මේ දෙවනි කෙනාගේ valuation එකට. එතකොට එයා calculate කරලා තියෙනවා GP margin එක, NP margin, PE ratio එක, earning yield එක, dividend yield එක 10% කියලා, payout ratio එක 31%, ඔක්කොම calculate කරලා, return on equity, return on assets calculate, F to equity. හැබැයි මං මේකේ ගොඩක් දේවල් තියෙනවා මේ ratio ටිකක් නෙමෙයි. මේකේ තියෙනවා සෑහෙන ගොඩක් දේවල් මේ ඇවිල්ලා ෆයිනල් අවුට්පුට් එකක් විතරයි. හරිද? වාට මේ දේවල් වලින් දෙයක් කරන්න බෑ. හැබැයි අපි ක්ලාස් එකේ සියලුම දැන් වලට පේන්න තියෙන තේ මේ අපේ ස්ටුඩන්ට්ලා දෙන්නේ හදපු කම්පියුටේෂන්. මේවා සියලුම දේවල් මේවා පැහැදිලිව හදාගන්න විදිහ උගන්වනවා. හැබැයි මෙතනින් එහා මේ රේෂියෝස් කියන්නේ මේකේ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් 5% විතර. හරි?
මේක තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එතකොට debt to assets අරන් තියෙනවා, price to book value අරන් තියෙනවා, current ratio එක, cash per share අරන් තියෙනවා. හරිද? එතකොට compounding growth මෙන්න මේක හරිම වැදගත්. මම හිතන්නේ මේ compounding growth කියලා අරගෙන ඇත්තේ මම උගන්වලා තියෙනවා. අපි කියමු ඔයා 20යි 14 ඉඳන් compute කරගෙන යනවා නම් 10 years 20යි 24 වෙනකොට 20යි 14 NAV මේක කිව්වහම අලුත් කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේක 20යි 24 NAV 2 දැන් මේක මෙතෙන්ට යනකම් කොච්චර grow වෙලාද මේ අතරමැදි කාලය ඇතුලේ කොච්චර dividends හම්බුණාද මේ සියලුම දේවල් adjust කරාට පස්සේ NAV plus dividends NAV plus dividends adjust කරලා share split Resplit adjust කරලා share selling දෙන dividends ඒ කියන්නේ script dividend adjust කරලා මේ NAV එකට යනකොට කොච්චර මේක ඉතාම වැදගත් ළමයි හරිද PE එක සමහර channel වල මම දැක්කා උගන්වනවා අපි හරි දෙයක් කරන්න හැදුවාම නිතරම එනවා දන්නේ නැති මිනිස්සු මේක ඇවිල්ලා ඒගොල්ලෝ marketing කරලා මේවා කරලා මේ කරනවා එහෙම PE එකෙන් බලලා එහෙම අහු වෙනවා ළමයි හරිද එහෙම අහු වෙනවා සමහර company වල PE එක සමහර ඉතාම අඩු වගේක් වෙන්න පුළුවන් හරි P ratio එක දැනට තියෙන්නේ 2 වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපි අවුරුදු 10ක් ගත්තාම ඇත්තටම grow වෙලා නැහැ company එක. ඇත්තටම අපි compounding growth එක ගත්තාම compounding growth එකක් නැහැ company එකේ. Company එක grow වෙලා නැහැ. එහෙනම් මේක මොකද්ද? P එක 2 කියන එක වංචාවක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේකේ as it is සමහර කට්ටිය දාලා තිනවා net asset value එක මෙච්චර නම් මේක buy කරන්න තනි කර වැරදි YouTube එකේ ඔයගලට දාලා තියෙන තොරතුරු තනි කර වැරදි මේකේ තියෙනවා exception 10 ගණක් ඉගෙන ගන්න ඔයා විහිළුවට හිතන්න බෑන්ක් එකක තියෙන NAV එක දැන් COVID කාලේ හිතන්න මම මේ example 1000ක් මට කියන්න පුළුවන් මේ වගේ මෝඩ කතාවලට මට example 1000ක් කියන්න පුළුවන් හිතන්න බැංකුවක NAV එක තියෙන නවා රුපියල් 300ක් හිතන්න ඔය රුපියල් 300ෙන් 280ක් තියෙන්නේ කෑෂ් කියලා කෑෂ් වලින් කියලා එතකොට රටේ තියෙන ඉතා විශාල උද්දමනයක් එන්න નિયમિત කාලයක් කියලා එතකොට මේ NAV එක තිබ්බා කියලා වැඩක් නෑ ළමයි දැන් ඔයාලා ගිහිල්ලා රුපියල් 300ක NAV එකක් තියනවා කියලා ෂෙයාර් එක රුපියල් 50යි යන්නේ කියලා අර වගේ මෝඩ කවුරු හරි YouTube දාලා තියෙන කෙනෙක්ගේ තමන්ගේ වත්කම් වලින් ජීවත් නොවෙන රස්සාවකින් ජීවත් වෙන මිනිස්සුගේ ළමයි ගිහිල්ලා ඔයාලා ගිහින් ඉගෙන ගන්නවා ඉගෙනගෙන මේකේ සල්ලි දානවා සල්ලි දැම්මට පස්සේ මොකද වෙන්නේ මුදලේ යගේ පල්ලෙහාට වැටෙනවා මුදලේ වටිනාකම පල්ලෙහාට වැටෙනවා ඒ අවුරුදු දුද්දමනේ නිසා එතකොට මොකද වෙන්නේ ළමයි මුදලේ යගේ පල්ලෙහාට වැටෙනවා මේතන රුපියල් 280ක් කෑෂ් වලින් තියෙන හිතන්න රනිල් ඇවිල්ලා සල්ලි print කළා රුපි ඩොලර් එක රුපියල් 100ට තිච්ච එක රුපියල් 400ට ගියාම මොකද වෙන්නේ මේකේ වටිනාකම සහ මුලින්ම නැති වෙලා යනවා ළමයි ඒ කියන්නේ මේකෙන් 4න් 3ක වටිනාකම නැති වෙලා යනවා එතකොට 75කට විතර එනවා 75කට විතර આવොත් share price එකට ඒකට adjust වෙලා share price එක 25ට විතර යනවා මම මේ ඔයාලට කියන්නේ එක example එකක්. තේරෙන්නේ නැත්තම් කල්පනාෙන් අහන්න. අපි මේවා detail කතා කරන මේ දේවල් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේ mode advice වලට යන්න එපා. ඒ කියන්නේ YouTube එක අනේ මේ NAV එක බලලා ගන්න PE එක. දැන් හිතන්න PE ratio එක කියලා. හරි PE ratio එකේ ළමයි පුළුවන් මේ අවුරුද්දේ PE ratio එක ගන්න EPS එකනේ. මම මේ කියන්නේ වැරදි දේවල් internet එක ගන්න. EPS එක පොඩි share price එක බෙදීම EPS එක. හිතන්න share price එක රුපියල් 100යි EPS එක 50යි කියලා මේව කරනවා. මේක 50 අරගෙන maybe ඊළඟ අවුරුද්දේ adjust කරොත් මොකද වෙන්නේ? එන්නේ ඒ වගේ company වල තමයි අර මම කියපු test එක කරන්නේ. NAV එක 2014 එක 24ට එනකම් කොහොමද grow වෙලා තියෙන්නේ share split dividend adjust කරලා. එතකොට ඒ වගේ දෙයක් හොයාගන්න පුළුවන් ළමයි. මේ වගේ සරල ක්‍රම වලින් ආයෝජන නිය කරන්න එන මිනිස්සු කරන්නේ සූදුවක් ඒක උගන්නන මිනිස්සුත් කරන්නේ සූදුවක් මම දැක්ක ඉන්ටර්නෙට් එකේ දාලා තිනවා ළමයි මේක දේශපාලන බලපෑම් මේක සෑහෙන පොලිටිකල් ෆිගර්ස් මේකට අදාළයි ශ්‍යාමක් අදාළයි පොලිටිකල් දේවල් අදාළයි ළමයි ගැම්බ්ලිං කරන මිනිස්සුන්ට අපිට පොලිටිකල් අදාළ නැහැ ඇයි අදාළ නොවෙන්නේ ඔයා ෂෙයාර් එකක් අරගන්නේ මානසික නිදහස වෙනුවෙන්. ඔයා මානසික නිදහස වෙනුවෙන් තමයි පළවෙනි දේ මේ ෂෙයාර් මාකට් ඉන්වෙස්ට් කරනවා මානසික නිදහස. මානසික නිදහස නැත්තම් වැඩක් නැහැ. ෂෙයාර් එකක් ගත්තට පස්සේ අරයා දිනයිද මෙයා දිනයිද අපිට වැඩක් නැහැ. අපි ෂෙයාර් එකක් ගන්න ඕන ළමයි
මේක මම නෙමෙයි කියලා තියෙන්නේ. මේක කියලා තියෙන්නේ වොරන් බෆට් වගේ කට්ටිය. මේක කියලා තියෙන්නේ ලෝකෙ ඉන්න ලොකු ඉන්වෙස්ටර්ස් සියලුම දෙනා. මොන දේශපාලන පක්ෂය ආවත් ප්‍රශ්නයක් නැති ෂෙයාර් එකක් ගන්න ඕනේ. දැන් ඔයා හිතනවා අනුර දිනයි කියලා යම් කිසි ෂෙයාර් එකක් ගන්නවා. දිනුවාම මේ ෂෙයාර් එකට ෆේවරබල් කියලා. වෙන කෙනෙක් දිනනවා. දිනුවත් ඉතින් ඔයාගේ මානසික නිදහස නැහැනේ. ඔයා හැමදෙස්සෙම අරක බල 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 ෂෙයාර් එක බල 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 ඔයාගේ ජීවිතේ නාස්ති කර ගන්න ඕනේ. එහෙම ක්‍රමයක් නෙමෙයි. අපි උගන්වන්නේ ඕගොල්ලන්ට හොඳට නිදා ගන්න පුළුවන් ක්‍රමයක්. කවුරු දිනුවත් ප්‍රශ්නයක් නැහැ. අපි ඇනලයිස් කරන විදිහට මේක ගුරුකුල දෙකක් මතක තියාගන්න. හරිද? මේකේ ඉන්නවා ගැම්බ්ලින් කරන කට්ටියත් ඉන්නවා, රියල් ඉන්වෙස්ටර්ස්ලාත් ඉන්නවා. රියල් ඉන්වෙස්ටර් කෙනෙක් බලනවා මානසික නිදහස කියන එක යාට හරිම වැදගත්. හරිද? මේකේ ලබන ලාභ වලටත් වඩා මානසික නිදහසේ ජීවත් වෙන්න පැමුණින් පළවෙනි දේ වා මානසික නිදහසෙන් ජීවත්. ඉතින් ඒක ගොඩක් වැදගත් ළමයි. ඒක රේෂියෝ එකක් කම්පියුට් කරා කියලා ඔයාට මේක කරන්න බැහැ ළමයි. හොඳට මතක තියාගන්න. රේෂියෝස් වල තියෙනවා අඩුපාඩු දාස් ගාණක්. සමහර කම්පැනිස් තියෙනවා දැන් net asset value එක හිතන්නකෝ. net asset value එක කියන එක බලලා ඉන්වෙස්ට් කරන්න කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් මට මේකේ තියෙන අඩුපාඩු 1000ක් කතා කරන්න පුළුවන්. එන්න අපිත් එක්ක zoom එකකට. එන්න අපිත් එක්ක zoom එකකට. ඇවිල්ලා තර්ක කරන්න. මේකේ ලොකු අඩුපාඩු තියෙන figure එකක් මේක. සමහර කම්පැනිස් තියෙනවා ළමයි net asset දැන් මම හොඳ අපි දන්නවා. අපි මේ වගේ වැඩ කරපු accountants ලාව දන්නවා. මේ වගේ ගහන game අපි දන්නවා. රුපියල් 25ක තියෙන net asset value එකක්. හරි? අපිට පෙන්වන්න පුළුවන් දක්ෂ accountant කෙනෙක්ට මේක රුපියල් 150ක් කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කොහොමද identify කරගන්නේ මේක ඇත්තද බොරුවක්ද කියලා? සමහර company තියෙනවා company එකේ net asset value එක grow වෙනවා. හැබැයි grow වෙනවා කියලා තිබ්බට හැමදාම කරලා තියෙන valuer කෙනෙක් ගෙනහල්ලා ඒක value කරලා ඒ ඇසට් එක උඩ දාගෙන එහෙම කම්පැනි සෑහෙන දිනවා. එහෙම කරන්නේ ඇයි? ඇයි මිනිස්සුන්ව රවට්ටලා ආයෝජකයෝ ඇදගෙන ඒගොල්ලන් අමාරුවේ දාන්න. අමාරුවේ දාලා ඒ සල් ටික මේවා කරගන්න. ඉතින් මේක නොදැන කරනවා කියන්නේ ලොකු අමාරුවක වැටෙනවා. PE net asset value විතරක් බලලා මේක කරන්න පුළුවන් නම් හරි කරන්න පුළුවන්. ඒක කරන්න ගියාම PE එකේ තියෙන මොනවද අඩුපාඩු, net asset value එකේ තියෙන මොනවද අඩුපාඩු, මේ අඩුපාඩු දසදහස් ගණන් තියනවා ළමයි. ඒව තේරුම් ගන්න ඕන. මේක ගැඹුරු සබ්ජෙක්ට් එකක්. ටටි ටුටි ගාලා ගහලා එහෙම උගන්නයි ළමයි අර සබ්ජෙක්ට් එක දන්නේ නැති රස්සාවක් කරලා ජීවත් වෙන මිනිස්සෙක්. අපි එහෙම කට්ටිය නෙමෙයි, අපි ඉන්වෙස්ට්මන්ට් වලින් ජීවත් වෙන කට්ටිය. මතක තියාගන්න. එතකොට එහෙම කම්පැනික් දැන් ඔය නිතරම රීවැලියුේෂන් කරන කම්පැනික් මම කියන්නේ ඉස්සරින් ඉඳන්ම එක්සැම්පල් එකන RHL කියන එකේ බලන්න ඔයා net asset value එක මොකද වෙලා තියෙන්නේ කියලා. නිතරම ෂෙයා ප්‍රයිස් එකට වඩා ඒ කියන්නේ ඉතාල ඉහළ ප්‍රමාණයක net asset value එකක් තියෙනවා. හැබැයි ඒ net asset value එක ඇත්ත එකක්ද ළමයි? ඇත්ත කම්පැනි එකේ growth එකෙන් එන එකක්ද කියලා හොයලා බලන්න. එතකොට ඔයාට තේරේ ඔය වගේ කම්පැනි සෑහෙන තියෙනවා ළමයි. සෑහෙන තියෙනවා. ඒ කියන්නේ සෑහෙන තියෙනවා. ඒක ඇත්තටම කම්පැනි එකේ ඔපරේෂන් කරලා ඇත්තටම කම්පැනි එක ප්‍රොෆිට් එකක් අරගෙන ජෙනුයින්ලි බාණ්ඩ විකුණලා ප්‍රොෆිට් එකක් අරගෙන එහෙම ගන්න net asset value එකක්ද? එහෙම නැත්නම් තියෙන බිල්ඩිමක් කවුරු හරි වැලියව කෙනෙක් දාලා එහෙම ගන්න net asset value එකක්ද? හරි, මේක සරල කරලා මිනිස්සු අමාරුවේ දාන පිරිසක් ඉන්නවා. දන්නේ නැති, සබ්ජෙක්ට් එක දන්නේ නැති, සල්ලි හම්බ කරලා නැති, තාමත් රස්සා කරන එහෙම මිනිස්සුන්ට අහුවෙන්න එපා. මට එච්චරයි කියන් තින්නේ. අපි මේ කරන වැඩ පිළිවෙලත් අනාතයි, අපරාධි. මිනිස්සු හිතනවා මේක ගැම්බ්ලින් එකක් කියලා. මිනිස්සු හිතනවා මේක දේශපාලන පක්ෂයක් එන එක ප්‍රිඩික් කරගත්තනම් දිනන්න පුළුවන්. වැරදි, තනි ක්‍රම වැරදි ළමයි. හරිද? තනි ක්‍රම වැරදි. ඉතින් මේ වගේ තියනවා. මේ හැම එකකම තියනවා ඒ වගේ ගැඹුරු මීනින් එකක්. මේ කැල්කියුලේෂන් මේ ස්ටුඩන්ට්ලා, අපේ ස්ටුඩන්ට්ලා හදලා අපිට දාලා තියෙන මේ ගැඹුරු මීනින් එක දැනගෙන මේකේ නම්බර් එක දුන්නා කියලා වැඩක් නෑ ළමයි. නම්බර් එක ඔයා ෆයිනෑන්ෂියල් එකෙන් ගත්ත කියලා ළමයි වැඩක් නෑ. මේ ගැඹුරු මීනින් එක දැනගෙන ඉන්න ඕනේ. හරි, අපේ ක්ලාස් එක තියෙන්නේ ඒ ගැඹුරු මීනින් එක උගන්වන්න. එහෙම නැත්නම් මේ රුපියල් 15000ටත් 25000ටත් පන්තියක් තියෙනවනේ. ඒකේ ගිහිල්ලා වට මේ ටික කිය. හැබැයි මේක ගැඹුරු මීනින් එක ඔයාට අවබෝධයක් නෑ. හරිද? ලොකු දේවල් ටිකක් තියෙනවා. එතකොට මේකේ දාලා තියෙන මේ කම්පවුන්ඩින් growth එක හිතන්න මේ 20-28 මම හිතනවා මේකේ figures නිවැරදි ඇති කියලා. 100-28 කියන එක ළමයි ලේසියකින් කම්පැනි එක තියෙන එකක් නෙමෙයි. 100-28ක් තියෙනවා නම්
හරි 128ක් තියෙනවා නම් මේක ඉතාම ඉහළ මට්ටමේ growth එකක්. හරි ඒ කියන්නේ previous NAV එකත් එක්ක I don't know මේක කොහොමද මේ මම හිතන්නේ compounding growth එක කියලා මෙයා දාලා තියෙන එක තමයි. හරිද මේ තියෙන 2014 එක හදලා 2024 එක හදලා dividends ටික හදලා share split නෑ කියලා හිතලා scrip dividend නෑ කියලා හිතලා එයාගේ growth එක හදලා තියෙන්නේ. හරියට හරි. එහෙනම් මම කියන එක තමයි. එහෙනම් ඉතා විශාල growth එකක් ළමයි. සමහර company තියෙනවා මතක තියාගන්න. ඔයා PE එක බැලුවාම 128ක් ඒ කියන්නේ දැන් EPS එක 28යි. Share price එක 100යි. මතක තියාගන්න මේ EPS බලන කට්ටිය දන්නේ නැති මෝඩ කට්ටිය බොරු ගන්නන YouTubers ලා අමාරු වැටෙන තැන මම මේ කියන්නේ. හරිද? අමාරු වැටෙන තැන ළමයි. මේක තමයි ලංකාවේ තියෙන ඇඩ්වාන්ස්ම ක්ලාස් එක මතක තියාගන්න. මොරටුවේ ඉංජිනියර්ස් ලා ජොයින් වෙලා තියෙන අපිත් එක්ක. හරි ඩොක්ටර්ස් ලා accountant ලා ජොයින් වෙලා තියෙන අපිත් එක්ක. EPS එක ළමයි 28යි. ෂෙයා ප්‍රයිස් එක 100යි. අනේ වාට හිතනවා අනේ 128ක් මට රිටර්න් එක තියෙනව නේද? 128ක් තියෙනව නේද? වව්! මේ 2020යි 24 ළමයි. අපි සමහර විට 20යි 15 ගත්තත් මේ වගේ ලොකු EPS තියෙනවා. හැබැයි ඔයා ගිහිල්ලා 2014 ඉඳන් 2024 වෙනකන් හදලා බැලුවම මොකද තියෙන්නේ? හදලා බැලුවම අනේ මෙතන රිටර්න් එක 128ක් එනවා. මෙතන රිටර්න් එක එන්නේ 108යි. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනවා නිතරම වෙනවා. එහෙනම් EPS net asset value ඉගෙනගෙන මේකේ කළ හැකි දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න. කළ හැකි දෙයක් නැහැ. හරි? එම නිසා මම කියන්නේ මේවා හරියට ඉගෙනගෙන කරන්න. හරියට ඉගෙනගෙන කරොත් මම මේ කියන දේවත් තේරෙන්නේ නැති සමහර කට්ටිය ඇති. හරි? දැන් අපිට ලැබෙන ලාභය රුපියල් 28යි. මේ අවුරුද්දේ ලැබිච්ච ලාභය 24 28යි. හැබැයි රුපියල් 100යි share price එක අපි හිතනවා රුපියල් 100ක් දැම්මම අපිට රුපියල් 28ක් ගන්න පුළුවන් කියලා. එහෙම ගන්න පුළුවන් කියලා හිතාගෙන අපි ඉන්නවා. උද්දමනීය පන්නල රුපියල් 28ක් අපිට ගන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා දැන්. හිතාගෙන ඉන්දියට අනේ ඒකේ වෙනම ජිල් මාට් එකක් ගිහින් තියෙන්නේ. 2014 ඉඳන් 24 වෙනකන් හදලා බැලුවම අනේ 108යි හම්බෙලා තියෙන්නේ. මොනවා හරි ක්‍රමයකට සල්ලි ටික පිල්ලි ගහලා තියෙනවා. බොරුවට පෙන්නලා තියෙනවා EPS එකක් පෙන්නුවට ඇත්ත අගයක් නෙමෙයි. ඇත්ත අගයක් නෙමෙයි. ඇත්ත අගයක් නෙමෙයි. ඉතින් ඔය වගේ ප්‍රශ්නගත කම්පැනි සෑහෙන තියෙනවා 190 ගණන් තියෙන ඔය වගේ කම්පැනි හරි දේවල් හරියට තෝරගන්න මේක සමහර කට්ටිය දාදෙන මේක සූදුවක් කියලා සුනිල් හඳුන්නෙtti මහත්මයාට මම ආරාධනා කරනවා මට කෝල් එකක් දෙන්න මම උගන්වන්නම් මේක සූදුවක් නෙමෙයි මේක 100%ක් විද්‍යාත්මක දෙයක් භෞතික විද්‍යාව වගේ ඒ තරම් විද්‍යාත්මකයි මේක හරි මේක හරියට ඉගෙන ගන්න පුළුවන් මිනිස්සෙක්ට 100%ක් මට ගැරන්ටි කරලා කියන්න පුළුවන් හරියට ඉගෙන ගන්න මිනිස්සෙක් අනිවාර්යෙන් ජීවිතේ දිනනවා මේක ඇතුලේ 100%ක් විද්‍යාත්මකයි 100%ක් ගණිතයට විද්‍යාවට අනුකූලයි මේක නිකන් අර සමහර මිනිස්සු ඉන්නවනේ මේ විද්‍යාව පිළිගන්නේ නැතුව ධම්මික පැණිය පිළිගත්ත ඒ වගේ මිනිස්සු මේකට අවිල්ලත් කරන්නේ සූදුව ඉතින් මේක සූදුවක් විදියට කරන්නත් පුළුවන් මේක ආයෝජනයක් විදියට කරන්නත් පුළුවන් ඉතින් ඒ ආයෝජනයක් විදියට කරනවා නම් අඩුම තරමේ ඔයාට මාස 4ක 6කවත් ට්‍රේනින් එකක් ඕන අපි වගේ පිරිසක් එක්ක ක්ලාස් එකට ජොයින් වුණා කියලා මම කවදාවත් ඉන්වෙස්ට්මන්ට් කරන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ හරියට ඉගෙන ගන්න නැතුව ඒ මාස ඉවර වෙලා ඒ ටික එක්සෑම් ටික කරලා ඒකේ අම්පිසි Tamanටම විශ්වාසයක් ගොඩනගුණාට පස්සේ තමයි ආ මොකද අපි මිනිස්සුන්ගේ සල්ලි loss වෙන දේවල් කරන්න පොළඹවන්නේ හරිද එතකොට මේ revenue ටික අරන් තියෙනවා එතකොට මේ revenue figures අරන් තියෙනවා එතකොට මේ මේකේ මේ සියලුම දේවල් මෙයා දාලා තියෙන ඉතින් මේ ටිකත් එක්ක ගත්තහම අපිට හිතන්න පුළුවන් හරිද මේ company එක 3 එක farms කියන්නේ මේකේ තව කෙනෙක් දාලා තිබ්බ මේකේ biological assets ගන්නවද නැද්ද කියලා valuation එකට අපිට WhatsApp එකේ ප්‍රශ්න දාලා තිබ්බ student ලා ඉතින් අපි ඒක අරගෙන valuation එක හදමු කියලා අපි ගත්තේ එතකොට මේ ඒ විදිහට තමයි ගත්තේ හරිද එතකොට NP growth එක කරන් තිනවා 20 24 වෙනකම් බලන්න NP growth එක 20 times වැඩි වෙලා 20 times මේ 15 times වගේ වැඩි වෙලා 165 ඉඳගෙන 2102 වෙනකම් කියලා. එතකොට මේ තියෙනවා dividend history එක. හරිද? Dividend history එක තියෙනවා මෙතන ඔයාලට බලන්න පුළුවන් dividend per shares ටික වැඩි වෙච්ච විදිය. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් හරිද? 752යි 2014 dividend එක.
මේ කම්පැනි එකේ හොඳට කල්පනා කරන්න 2014 ඩිවිඩන්ඩ් එක හොඳට බලන්න හරිද දැන් කට්ටිය කියනවා මේ වගේ කෝටිපතියෝ වෙන්න බැරිද කියලා 2014 ඩිවිඩන්ඩ් එක 152යි හරි ඩිවිඩන්ඩ් එක 152යි 20/23 ඩිවිඩන්ඩ් එක පවනක් රුපියල් 28යි ඩිවිඩන්ඩ් එකම වැඩි වෙලා 50 ගුණයකින් මතක තියාගන්න 50 ගුණයකින් ඩිවිඩන්ඩ් එක වැඩි වෙලා තියෙනවා ඩිවිඩන්ඩ් එක 50 ගුණයකින් වැඩි වෙලා ලේසි සෙල්ලමක් නෙමෙයි මතක තියාගන්න දැන් අපි මේක ගත්තොත් මේ තියෙන්නේ ළමයි හොඳට බලන්න හරිද මේකෙන් කෝටිපතියෝ වෙන්න බෑ කියනවනම් මේ තියෙන්නේ ළමයි මාකට් ප්‍රයිස් එක 2008 රුපියල් 5.50යි මාකට් ප්‍රයිස් එක අද රුපියල් 28ක් එක ෂෙයාර් එකකට ඩිවිඩන්ඩ් එකම ලැබෙනවා සෙල්ලමක්ද රුපියල් 5.50යි ඒ කාලේ ෂෙයාර් ප්‍රයිස් එක අද රුපියල් 280යි ෂෙයාර් ප්‍රයිස් එක මතක තියාගන්න මේක ගත්තොත් ඔයාට මේකේ කෝටිපතිය වෙන්න බෑ කියලා පෙන්නනවා නම් මෙන්න මේක අරන් පෙන්නන්න කියලා හරිද මේක ඉගෙනගෙන කරන්න ඕන මෝඩෙන්ට කරන්න බෑ රුපියල් 5.50යි රුපියල් 5ක් කියලා ගන්නකො ෂෙයාර් ප්‍රයිස් එක අද රුපියල් 280යි ඩිවිඩන්ඩ් එක රුපියල් 28යි 5.50 280 වෙලා ඩිවිඩන්ඩ් එක රුපියල් 28 වෙලා උදාහරණයක් විදියට හිතන්න 2008 අවුරුද්දේදී ඔයා 3-acre farm කියන ප්‍රොජෙක්ට් එකට රුපියල් අසට කියන්නේ අවුරුදු 16කට විතර කලින් ඈ මේ දවසකට දෙකකට ආපුවා නෙමෙයි මම මේ කියන්නේ 2008 අවුරුද්දේදී රුපියල් 155ක් රුපියල් 155ක් ඔයා ආයෝජනය කළා නම් 2008 අවුරුද්දේ 155ක් තියෙච්ච කට්ටිය දාගෙන යන්න ඕ කමෙන්ට් එක 155ක් 5.5 මිලියන් ආයෝජනය කරා නම් ඔයාට අද අවුරුද්දකට ඩිවිඩන්ඩ් එක 180ක් හම්බ වෙනවා සෙල්ලම්ද එහෙම තමයි මේකෙන් හම්බ කරන්න පුළුවන් මේ 2008 අවුරුද්දේ රුපියල් 5.5 තිවිච්ච එක තමයි මේ 280 වෙලා තියෙන එහෙනම් 5.5ක් තිවිච්ච කෙනා 280ක් හම්බ කරන ළමයි 280ක් කියන්නේ මාසෙට කීයද 280ක් කියන්නේ මාසෙකට කීයද ඔයා 155ක් ඒ කාලේ මේව කළා නම් අද වෙනකොට ඔයා මාසෙකට 123ක් හම්බ කරනවා මාසෙකට 123ක් කියන්නේ සෙල්ලම්ද CEO කෙනෙක් කම්පැනි ඕන කෙනෙක්ගේ ගන්න වැටුප එහෙම නැත්නම් ආදායම ව්‍යාපාර හිමිකරුවෙක් ගන්නෙත් සාමාන්‍යයෙන් මිලියන කීපයක් තමයි සාමාන්‍ය ව්‍යාපාර හිමිකරුවෙක් ගන්නෙ හරි ඒ වගේ කෙනෙක්ගේ ආදායම 128ක් කියන්නේ සෙල්ලම්ද ඉතින් හිතන්න පුංචි 155ක් දාලා එතකොට මේකේ ප්‍රොෆිට් එක කීයද ප්‍රොෆිට් එක කීයද 280ක් කියන්නේ ආ 280ක් වෙලානේ ප්‍රයිස් එක ඒක 5.5 න් බෙදුවා කියන්නේ දාපු සල්ලි 50 ගුණයකින් වැඩි වෙලා 155ක් දැම්මනම් 102800ක් කියලා 102800ක් කියන i8 කීයක් ගේන්න පුළුවන්ද i8 10ක් ගේන්න පුළුවන් ළමයි i8 10ක් ගේන්න පුළුවන් හරි මේවා සූදු නෙමෙයි පොඩක් ගිහිල්ලා සුඳින්න හඳුන් නැති මන්ත්‍රීතුමාට එයා දන්නේ නැතුව ඇති පව් කමක් නැහැ ඒගොල්ලෝ ඉගෙන ගන්න ටිකක් ඉගෙන ගන්න ඒගොල්ලෝ සමාජවාදයේ විතරනේ ඉගෙනගෙන තියෙන්නේ ලෙනින්ගේ පොත් ටික විතරනේ කියලා තියෙන මේවත් ඉගෙන ගන්න දාන්න අපි කොල්ලන්ට කෙල්ලන්ට ඉගෙන ගන්න තියෙනක ඉගෙනගෙන දියුණු වෙන්න හරි මේ විදිහට තමයි මේව හම්බ කරලා තියෙන්නේ හරිද දැන් මේවා රජයෙන් කරා නම් මෙහෙම මේ හම්බ කරන්න බෑනේ එහෙනම් ඉතින් ටික දහහක් යනකොට බංකොලොත් මොකද මිනිස්සු ආත්මార్థගාමි මතක තියාගන්න. හරි. එහෙනම් 108800ක් හම්බෙච්ච එක ඔයා 2008 දී ඔයා 2007 දී සිනමාගේ ක්ලාස් එක තිබ්බනම් 2007 දී සිනමාගේ ක්ලාස් එක තිබ්බනම් හිතන්න ඒ කාලේ වෙනකොට පුංචි යම්කිසි මුදලක් කියලා රුපියල් 10000කට ඒ කාලේ කරා කියලා දැන් 45000යි. 2007 දී වඩ සිනමාගේ ක්ලාස් එක හම්බ වෙනවා. ඒ ක්ලාස් එක හම්බ වෙලා ඔයා 2008 දී මේක හොඳට ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඔයා 155ක් දාලා තිබුණා නම් අද වෙනකොට කොච්චර සල්ලිද එහෙනම් අද මේ ක්ලාස් එකට ජොයින් වෙන කට්ටිය මතක තියාගන්න කවදා හරි දවසක තව අවුරුදු 15කින්
තව අවුරුදු 20කින් ලංකාවේ බිලියනපතියෝ ලා අද මේ පන්තියට ජොයින් වෙන කට්ටිය කවද හරි දවසක ලංකාවේ බිලියනපතියෝ මම ඒක ගැරන්ටි කරලා කියනවා ජොයින් වෙලා හරියට ඉගෙන ගන්න කට්ටිය කම්මැලි කමට බාගට ගල් ඉවරලා ලෙෆ්ට් වෙලා යන කට්ටිය නෙමෙයි ජොයින් වෙලා හරියට ඉගෙන ගන්න කට්ටිය කවද හරි දවසක ලංකාවේ බිලියනපතියෝ මතක තියාගන්න ඒකයි මේක මේ විහිළුවක් නෙමෙයි සමහර කට්ටිය මේ වගේ නම් අවබෝධයක් නෑ හරි අවබෝධයක් නෑ මුලින් අවබෝධය හදා ගන්න පොඩ්ඩක් බලන් ඉන්න නිකන් දේශපාලකෙක් කියවුවා කියලා මේක සූදුවක් හරි මොනවාද ට්‍රී එක ෆාම්ස් එකේ විකුණන්නේ කුකුල් පැටව් මස් මාංශ වෙළඳාම තමයි ඉති මස් මාංශ වෙළඳාම හරි ඉතින් මස් මාංශ වෙළඳාම නැතත් තවත් කම්පැනි තියෙනවා මේ කොටස් හදපලේ කම්පැනි 300 ගානක් තියෙනවා අනේ බ්‍රෝක account එකක් හදලා මේක මාස හතරක් අපිත් එක්ක ඉගෙනගෙන මේකට එන්ටර් වෙන්න හරි පොඩි ටයිම් එකක් යන්නේ ඇයි මේව කරන්නේ නැත්තේ ඉගෙන ගන්න නැතුවනේ දැන් මේමයි කරන්නේ ආ මරු කියලා එනවා ඇවිල්ලා අවසානයේ මොකද වෙන්නේ අවසානයේ ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ තනියෙන් මේක කරන්න යනවා බ්‍රෝකර්ස්ලා කියන විදිහට කරන්න යනවා මම දැම්ම වීඩියෝස් ටිකක් අපේ ලයිව් බලන්න වීඩියෝ 1000 ගණක් දාලා තිනවා හරිද ඒක දැම්ම බ්‍රෝකර්ස්ලා ෆලෝ කරලා ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ෆලෝ කරපු කට්ටියට කියලා වෙන්නේ කොහොමද කියලා එහෙම කියලා ගන්න නැතුව හරියට හරි තැනකින් ඉගෙන ගන්න මෙන්න මේ ස්ටුඩන්ට්ලා වගේ ඉගෙන ගන්න මේවා හද මේ හදවල තියෙන ස්ටුඩන්ට්ලා මම හදපුවා නෙමෙයි මේ ඒතර රිටර්න් ඔන් ඉක්විටි කීයද රිටර්න් ඔන් ඇසට් කීයද හරි net operating cash flow මේ cash flow valuation කරලා තියෙනවා හරි අවුරුදු 100කට valuation කරලා තියෙන මේ value of the share යාටත් ඇවිල්ලා තියෙනවා 1100 ගානක් 1100 ගානක් මේ මේ value එකක් ඇවිල්ලා තියෙනවා share එකට හරිද එතකොට දාරයටත් ඒ ගාන ඇවිල්ලා තියෙනවා මෙයාටත් ඒ ගාන ඇවිල්ලා තියෙනවා හරි සාධාරණ assumption දාලා හදන්න ඕකේ හරි ඉතින් මේක බැලුවෙන් පස්සේ හරිද ඔයාලට මොකද්ද හිතෙන්නේ ඔයාට හිතෙනවා නම් හරිද හිතෙනවා නම් අපේ ක්ලාස් එකට ජොයින් වෙලා මුල සිට පිළිවෙලකට ඉගෙන ගන්න මෙන්ට කෙනෙක් හදා ගන්න අපි එන හැමෝම ගන්න නැහැ අනිත් ක්ලාස් වල වගේ ඩක් යාලා බැංකු account දාලා ඉවර වෙලා ආ ගෙවපන් වරෙන් එහෙම ගන්න නැහැ අපි ගන්නෙ වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් විතරයි වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ව 100% සාර්ථක කරන එක තමයි අපේ වැඩේ එහෙම මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් මාස 4ක් 6ක් කට්ට කාලා එහෙමනම් එන්න නැත්තම් එන්න එපා හරි channel එක subscribe කරන්න මේ share එක පොඩි මුදලක් මමත් දාලා තියෙනවා දැනට හරිද මම කියන්නේ මේ අධ්‍යයනය කරගෙන යමින් පවතින්නේ හරි මිලියන කීපයක මුදලක් මාත් මේකට දාලා තියෙනවා නමුත් මේ ඉස්සරහට මම මේක වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා මම තාමත් මේක අධ්‍යයනය කරන ගමන් තියෙනවා මේ වගේ මේ උඩින් පල්ලෙන් විතරයි මේ බැලුවේ මේක ගිහිල්ලා තව අධ්‍යයනය කරන්න ගොඩාක් දේවල් තියෙනවා මම මේ ඔයාට 100ට 1යි කිව්වේ තව 199ක් තියෙනවා අධ්‍යයනය කරන්න ඉතින් ඒවා දැනගන්න එන්න පන්තියට එන්න ඇවිල්ලා ඉගෙන ගන්න එහෙමනම් අනිත්තේ තමයි මේක දාපු ගමන් දානවා ඇයි මේව ඇයි ඔයාලා උගන්වන්නේ ඔයාලා තියාගෙන තනියෙන් හම්බ කරාම හරි හරිනේ කියලා. ඉතින් අපි මොනක්වත් මේක රට වෙනුවෙන් කරන්න ඕනේ නැද්ද? මතක තියාගන්න මම ඇවිල්ලා ග්‍රෑන්ඩ් මාස්ටර් ලෙවල් එකේ සෙලර් කෙනෙක්. මට මීට වඩා සෑහෙන මුදලක් උපයන්න පුළුවන් මේ එෆර්ට් එක. මගේ ලෙවල් එකට මගේ ජීවිතේ මං ඇවිල්ලා ඉවරයි. මේ එෆර්ට් එක මම දැම්මනම් වෙන දෙයක් උපයන්න. මිනිස්සු ආස දෙයක් උපයන්න කරන්න විකුණන්න මම මේ එෆර්ට් එක දැම්මනම් මම මේ හම්බ කරන මුදල් වලට වඩා 100 ගුණයක් මම හම්බ කරනවා. හැබැයි අද මම මේක කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. හරි? ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා යම්කිසි මුදලක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ යම්කිසි කට් ඔෆ් පොයින්ට් එකක්. ඒක ඇවිල්ලා මිනිස්සෙට ඇත්ත උනන්දුවක් තියෙන කෙනෙකුයි අර සෝඩා බෝතල් කැඩුවා වගේ ටක් ගාලා ඇවිල්ලා ටක් ගාලා හැරිලා යන්නේ. දුවගෙන ඇවිල්ලා දුවගෙන ආපහු යන්නේ. ඒ වගේ මිනිස්සු මේකට නේන්න තමයි ක්ලාස් පී එකක් දාලා තියෙන්නේ. එහෙම මිනිස්සුන් අපිට ඩිවලොප් කරන්න බෑ. වේගෙන් වැඩ කරන ලොකු ඌමනාවක් තියෙන ජීවිතේ පළවෙනි අරමුණ මම කවදා හරි දවසක බිලියනපතියෙක් වෙනවා කියන අරමුණ තියෙන කෙනෙක්ට තමයි උගන්වන්නේ. එහෙම නැතුව සල්ලි ටිකක් ඕන මට මේ ගේ හදා ගන්න කාර් එකක් ගන්න සල්ලි ටිකක් ඕන. සල්ලි පස්සේ යන මිනිස්සුන්ට මම සල්ලි පස්සේ කියන්නේ. ඒකයි අද මම මෙතන ඉන්නේ. මතක තියාගන්න. එහෙනම් channel එක subscribe කරන සුබ දවසක් ජය වේවා.